එත්දා සටසේ එදහට ප්‍රථම ජාතික නිදහස්සර්ගලය අපි කතා කරමු නිදහසරගලයට බලබෑහේතු සටන්නායකයන් සහ එහි ප්‍රතිඵලමොන වද කියලා එත්දා සටසේ එදහට ඌ වෙල්ලස්ස ප්‍රදේශයේ නාරම්භ වෙච්ච ප්‍රථම ජාතික නිහසරගලයට බලපෑ ප්‍රධානහේතු කේපයක් වුණා එනම් උඩරට රජු අහිමීම් පිළිබඳ ඇතිවූ කනස්සල් බෞද්ධාගම නොසලකාහැරීම රදලයන්ට පහරවැදීම විශේෂයෙන් මේ හේතු තුනාාතරින් විශේෂම හේතු වුණේ රදලයන්ගේ බලතලහා වරප්ප්‍රසාද කප්පාදුවීම එත්තා සටසය පහල උට අඩි විසුමින් බ්‍රතාාන්නන් පොරුදුුණනා සාම්ප්‍රදායක රදලයන්ට ඔන්ගේ බලතල වරප්‍රසාද ආරක්ෂා කරල දෙනව කියලා. නමුත් ඒ ප්‍රායෝකි කොත්ක්‍රියාත්මකූ ුණේ නෑ එත්තා සරසය දහට නිතාහස් අර කළයට ආසන්නතම හේතුුණේ සිංහල රදලයන් විසින් දැරු මඩිකපත්ත සංවිධානයේ තනතුරකට හච්චි මරික්කාර නැමති මුස්ලි මොහන්දිරවම්බරයා පත්කිරීම. මේ හේතුවත් එෙක්ක ආරම්භවිච්ච ප්‍රථම ජාතික නිදහන් සරගලයට නායකත්වය දුන්නේ විල්භාවේ දොරේ සාමි කියලායෙක් මොහු කතරගමදී ඔටනු පැළඳිබව සඳහන් වෙනවා. මේ බව දැනගත් ඉංග්‍රීසියන් ඔහු අත් අඩංකුවට ගන්න කණ්ඩෑ ම්‍යාවන. ප්‍රථම උත්සාහය අසාර්ථකුණා. මේදෙත්ති ඉංග්‍රීසින් යටතේ සේවය කළ ප්‍රබ්බල රදලයකු තමයි කැප්පටිපොල නිල්ල මේ කැපෙටිකුල නිල්ලමේ ඉංග්‍රීසි හමුදාවක්ක යනවා දුරේ හමි වල්ලන්න නමුත් මේ සටන් නායකෝ කැප්පෙටිබලටත් ආරාධනා කරනවා මේ සටනට එකතු වෙන්න කියලා. තමන් එක්ව ඉග්‍රීසිය හමුදාව අවි්‍යායිදත් එෙක නැවත ොබට් බෞන්රික්වෙට හරවා යවූ කැප්පෙටිපොල මේ සට්නට එකතු වෙනවා. මිනි මේ කැප්පෙටිපොල නිලමේ සට්නට එකතුවීම සටනට ලොකු ජවයක් ලබාදුන්නා. සටන ආරම්භයක් සමඟ උඩට හිටපු ඉංග්‍රීසිය හමුදාවන්ට උඩ්ඩලට දාලයන්න වෙන තාත්වයන් නිර්මාණය වුණාම්. ඒ වගේම ඉංග්‍රීසින් අරතයති වූ ධන්තධාතුන් වහන්සේගේ භාරකාරත්වයත් අපේ සටන්කරුවන් ලබා ගැනීම නිසා ඔවුන්ගේ දෛර්ය බැඩවීමට එය හේතුවක්කුණා. මෙසේ ජෑක්‍රහයි වාරම්බූටට සටන හේතු කීපයක් නිසා අවාසනාවන්තලෙස පරාජයන් කෙලවර වුණා. අ බලමු මොඩවද මේ සට්න අසාර්ථකවීමට බලපෑ හේතු කියලා. එකත් තමයි සටන්නායකයන්නතර මනා සංනිවේදනයක් නොතිවීම. සටන මනාලෙස සංවිධානය වී නොතිවීම. ඉලාන්ට ඉංගීසින්ගේ අවිබලය ග්‍රී අනුගමනය කළ උපායශීලි ක්‍රියාමාර්ක සහ විශේෂයෙන් ඉංග්‍රීසින් මේ අවස්ථාවේදී මාශල් ලෝහෙවත් යුද්ධ නීතිය පණවලා අනුගමනය කළ බිම්පාලු ප්‍රතිපත්වය. සාමාන්‍ය ජනතාව ජීවත්වෙච්ච ගම්මානවලට කඩාවැදුනු ඉංග්‍රීසි මුදාව ඔවුන්ගේ හරකබාන ගහකොල ගෙවල්දුරුවන් විනාශයට පත් කලා මෙ හැඳන්නවා බිම්පාලු ප්‍රතිපත්තිය කියලා. එසේම, මේ සටනට නායකත්වය දුන්න දොරේසාමේ රජවිදියටට අවිෂය කලැබූ දොරේසාමි. නිය මුරුමක්කාරයක නුවන බව ඉංග්‍රීසිීන් විසින් හෙළිකර සිටියා. මෙිනිසා සටන් නායකයන් අතර මේ සම්බන්ධයෙන් මත බේද ඇති වුණා. ඔය වගේ හේතු කීපයක් තමයි බලපෑවේ එත්දහස් අට සියද්දහට නිදහස් සරගලය අසාර්ථක වෙන්න. විශේෂයෙන් මතකතියාගන්න අපේම කට්ිය ටක් නැලිකො ොල්ලිගොඩ වැනි කටිය ඉංග්‍රීසිීන්ට උදව් කලා. එත් ප්‍රධාන හේතුවක් වෙනවා මේ සට්න අසාර්ථකවීම කෙරෙහි. මේ සට්නේ නායකයෝ කවුද. පීර කැප්පිටිපොල නිලමේ මඩුගල් ලේ දිසාාව භූටෑවේ රටේරාල කොහොකුම්රේ රටේරාල කෙව්ල ගෙතර මොහොට්ටාල ආද සටන්නායකයන් ගණනාවත් හිටියා. මේ සටනේ ප්‍රතිඵලවුුණේ උඩරට ප්‍රථම චාතික නිදහසරගලය ්‍රදේශකයන් පරාංචයට පත්වියීමම සහ ඉංග්‍රීසින්ගේ බලය නැවතවරක් උඩරට ස්ථාවරවීම සටන් නායකයන් අතරේ කැ්පටപල නිලවෙ මඩුගල්ල දිසාාවනියට මරනදන්නුවම නියමුණා. එසේම ඇැම් නායකයන්න්න රටින් පිටුවാල් කර. එසේම සටන් නායකයන්ගේ දේපල රාජ සන්තක කරනු ලැබවා. ඉළඟට, උඩටරට ගිවිසුම ඒක පාර්ශවය අහෝසි කළ බ්‍රිතාානයන් උඩලට පාලනයට වගන්ති පනස්හයකින් යුත් උටරට ප්‍රකාශනය නිකුත් කර සිටයා. එහෙනම් මතකතියාගන්න ඌව වෙෙල්ලස්ස ප්‍රදේශය නාරම්භේච්ච ප්‍රථම ජාතික නිදහස්සරකළය අසාර්ථකුණා. එවගේම මේ සටන සාරථ වෙලා අවුරුදු තිහක් විතරයක්ද්දී එනම් ක්‍රිස්තු වාර්ශය එද්දා සට සය හතලි සටේදී පමණ නැවත බ්‍රිතාාන්‍යන්ටෙරහිව ජාතිකාර කළයක් නිර්මාණය වනාා ඔගුල තාමත්ේ චෑන්ල එක සබස්කයිප් ක නත්තා අපේ චෑන්ල එක සබස්ක්‍රයි් කරලා අපිත් එක්ක එකතු වෙන්න ඉතිහාසය දැනගන්න